සුබදාසක් ඔයාලා හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා ක්‍රියේටිව් ඇට් එල්කේ යුරෝප් channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතින් අපි හිතමු ඔයා video edit එකේ final එක කරලා මේක print out කරලා video එකක් විදිහට save කරනවා. Save කරලා මේක final එක save කරපු නිසා project file එකක් delete කරනවා. බැරි වෙලාවත් ඔයාගේ අතින් මේ video files delete වුණොත් මොකද කරන්නේ? මේක YouTube video එකක් වෙන්න පුළුවන්, wedding video එකක් වෙන්න පුළුවන්, නැත්නම් commercial එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට සිද්ධ වෙනවා මේක අලුතෙන් recreate කරන්න. නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මොන ලෝකෙකින් හරි මේ delete වෙච්ච file එක recover කරගන්න. ඉතින් අද කතා කරන්නේ ඒ විදිහට ඔයාගේ video file recover කර ගන්න පුළුවන් සුපිරි ඇප්ලිකේෂන් එකක් ගැන. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ ඇප්ලිකේෂන් එක මොකක්ද සහ මේක කොහොමද වැඩ කරන්නේ මේ ගැන අපි කතා කරමු. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද එපිසෝඩ් එකට. අපි බලමු අද මම කතා කරන ඇප්ලිකේෂන් එකෙන් රිකවරි ටූල් එකෙන් ඇත්තටම ෆයිල් රිකවර් කරගන්න පුළුවන්ද. මම ටෙස්ට් එකක් කරලා බලනවා. අපි බලමු මේ ඇප්ලිකේෂන් එක පාස් වෙයිද ෆේල් වෙයිද කියලා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න. බෙල් නොටිෆිකේෂන් එක ප්‍රෙස් කරොත් අපි කරන වීඩියෝස් ඉක්මනින්ම ඔයාලා ළඟට ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ 4DDX software එක. ඉතින් 4DDX software එක මම කලින් කිව්වා වගේම අපිට data recovery කරන්න තියෙන හොඳ solution එකක්. ඉතින් මම කලින් කිව්වානේ අපිට සාමාන්‍යයෙන් අපේ output file එකක් delete වුණොත්, ඒ කියන්නේ අපි save කරපු video file එකක් delete වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. අපි හිතුව මේකේ project එකක් නැහැ. දැන් අපිට මේ video recover කරගන්න option එකකට යනවැරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මම අද මේක ඔයාලට demonstrate කරලා පෙන්නන්න මම මෙතන සිටුවේෂන් එකක් ක්‍රියේට් කරනවා. ඔයාලට පේනවා ඇති මගේ ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩ් එකක් තියෙනවා YouTube uploads කියලා. මේ ෆෝල්ඩ් එක මම ඕපන් කරනවා. ඉතින් ෆෝල්ඩ් එක ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ වීඩියෝ ෆයිල්ස් හතරක් තියෙනවා. අපි හිතමු මේ වීඩියෝ ෆයිල්ස් හතර මම YouTube එකට අප්ලෝඩ් කරන්න ඉන්න වීඩියෝස් හතරක්. ඉතින් අපි ළඟ මේකේ ප්‍රීමියර් ප්‍රොජෙක්ට් එකක් නැහැ එක්ස්පෝර්ට් එකක් කරගන්න. ඉතින් මේ වීඩියෝස් ටික විතරමයි තියෙන්නේ. ඉතින් බැරි වෙලාවත් අපේ ඇති මේ විදිහට වැරදීමකින් සිලෙක්ට් වෙලා අපි හිතමු ඩිලීට් වුණා කියලා. ඉතින් තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපේ අතින් වැරදීමකින් ෆයිල් එකක් ඩිලීට් වෙන විදියක් නැහැ. අපි හිතමු මේ ෆයිල් ටික මම හයිලයිට් කරනවා. හයිලයිට් කළා මේක ඩිලීට් කරනවා. ඩිලීට් කරද්දී ඔයාලට පේනවා ඇති මේ විදිහේ මැසේජ් එකක් එනවා. මේක අපිට ඩිලීට් කරන්න ඕනෙමද කියලා අහන මැසේජ් එකක් එනවා. ඉතින් මම දැකලා තියෙනවා සමහර අයගේ කම්පියුටර්ස් වල මේ මැසේජ් එක එන්නේ නැහැ. අපි ඩිලීට් කී එක ප්‍රෙස් කරපු ගමන්ම මේ ෆයිල්ස් ටික ඔක්කොම ඩිලීට් වෙලා යනවා. ඉතින් මේ විදිහේ මැසේජ් එකක් එනවා නම් අපිට පොඩි රිමයින්ඩ් එකක් එනවා. ආ මම මේක ඩිලීට් කරන්න ඕනෙමද කියලා පුංචි ඐඩිය එකක් එනවා. එතකොට අපිට මේක ඩිලීට් කරන්න ඕනේ නැත්නම් මේක කැන්සල් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට මේ මැසේජ් එක එන විදිහට හදාගන්න ඕන නම් ඒකට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ රීසර්කල් බින් එක රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාට පස්සේ මේ විදිහට ප්‍රොපර්ටිස් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ පුංචි වින්ඩෝ එකක් එනවා. මෙතන පහත ඔප්ෂන් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඩිස්ප්ලේ ඩිලීට් කන්ෆර්මේෂන් ඩයලොග් කියලා. මේක ඇක්ටිව් නොකර තිබ්බොත් ඔයා ඩිලීට් කී එක ප්‍රෙස් කරපු ගමන්ම ඔයාට මැසේජ් එකක්වත් එන්නේ නැතුව ෆයිල් එක ඩිලීට් වෙලා යනවා. ඉතින් මේක ඇක්ටිව් තියාගන්න අනිවාර්යෙන්ම මම මේක ඇක්ටිව් කරලා තියෙන එක නිසා මම මේ වින්ඩෝ එක ක්ලෝස් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මම කරන්නේ මට මේ සිටුේෂන් එක ක්‍රියේට් කරන්න මට ෆයිල් එකක් ඩිලීට් කරන්න ඕන. මම ඒක නිසා මේ ෆයිල්ස් හතරම ඩිලීට් කරනවා. දීලා මම යස් කරනවා. ඊට පස්සේ මම රීසර්කල් බින් එකිනුත් මේක අයින් කරනවා. රීසර්කල් බින් එකත් එම්ටි රීසර්කල් බින් කරනවා. රයිට්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ ෆයිල්ස් ටික සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ තමයි මතක් වෙන්නේ මේ ෆයිල්ස් ටික අපි ඩිලීට් කරා නේද කියලා. එතකොට හොඳටම ප්‍රමාද වැඩි. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට 4DDX කියන data recovery software එක use කරන්න පුළුවන්. ඉතින් මම දැනටමත් 4DDX data recovery software එක install කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම description area එකේ ඔයාලට link එක දීලා තියෙනවා 4DDX data recovery software එකේ download link එක. ඒ වගේම තමයි තවත් විශේෂයෙන් කියන්න ඕනේ ඊට පහදින් මම coupon code එකක් දීලා තියෙනවා. මේ coupon code එක use කරලා ඔයාලට පුළුවන් මේ software එක purchase කරනවා නම් ඔයාලට 30%ක discount එකක් එක්ක මේ software එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. right මේ විදිහත් මම software එක install කරගෙන තියෙන්නේ. මම මෙතන සර්ච් කරනවා 4DDX කියලා. රයිට් මේ තියෙන software එක මම මේක ලොන්ච් කරනවා මේ විදිහට. right software එකේ interface එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. first මෙන්න මේ section එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ දැනට ඔයාගේ computer එකට plug කරලා තියෙන ඒ වගේම internal external USB drivers මේ හැම එකක්ම මෙන්න මේ section එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් common location කියලා section එකක් තියෙනවා. මෙතන desktop
recycle bin e wage ma select folder kiyala option ekak thiyena ඊට පස්සේ මෙතන advanced repair කියලා තවත් option එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ඔයාලගේ මොකක් හරි system crash එකක් හරි system crash වෙච්ච hard drive එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඔයාලට මෙතනින් හැකියාව තියෙනවා ඒක repair කරලා ඒක recovery කරගන්න ඉතින් මෙතන situation එකේ හැටියට මගේ folder එක තිබ්බේ desktop එකේ ඉතින් මට මේක recover කරගන්න තියෙන්නේ desktop එකෙන් හැබැයි මෙතන මම desktop කියන option එක තෝරගන්නේ නැහැ එහෙම වුණොත් මගේ desktop එකේ මම මෙතෙක් delete කරපු හැම file එකක්ම recover වෙන්න ගන්නවා. නමුත් මට ඕනේ මෙන්න මේ YouTube uploads කියන folder එක recover කරගන්න. ඉතින් ඒක නිසා මම මෙතන select folder කියන option එක double click කරනවා. Double click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදි window එකක් බලා ගන්න පුළුවන්. මම මේ window එකෙන් මගේ desktop එකේ තියෙන YouTube uploads කියන folder එක තෝරලා දෙනවා. ඉතින් මට යන්න සිද්ධ වෙනවා ඒ path එක හොයාගෙන මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති මම desktop එකට ආවා desktop එකේ මේ තියෙන්නේ මගේ folder එක YouTube upload කියන folder එක මම මේක select කරනවා select කරලා මම කරන්නේ මෙතන start කියන button එක press කරනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන process එකක් යනවා අපි බලමු මේ process එකෙන් පස්සේ අපේ file ටික recover වෙනවද සහ මේ file ටික නැවත අපි save කරගන්නේ කොහොමද කියලා Friend, මේ විතර මගේ scan එක complete වුණා ඊට පස්සේ මම මෙතන understood කියන button එක press කරනවා ඊට පස්සේ බලමු අපි අපේ file ටික recover වුණාද කියලා. ඔයාලට පේනවා ඇති මෙතන YouTube uploads එක යටත මෙතන lost location කියලා එකක් recover වෙලා තියෙනවා. ඊට අමතරව මෙතන ඔයාලට පේනවා ඇති deleted files කියලා මෙතන recover වෙලා තියෙනවා. මම මේ deleted file කියන එක select කරනවා. ඊට පස්සේ ඒකට අදාළ folder එක මෙන්න මේ section එකේ අපිට open වෙනවා. මම කරන්නේ මෙන්න මෙතන user කියන එක double click කරනවා. මෙතන මගේ username එකත් double click කරනවා. Desktop එකට යනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ තියෙන අපේ YouTube upload කියන folder එක right ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ delete වෙච්ච files හතර ඉතින් අපිට අවශ්‍යයි මේක දැන් recover කරගන්න නැවත save කරගන්න ඒකට මම කරන්නේ මේ file හැම එකක් ඉස්සරහන්ම තියෙන tick එක මෙන්න මේ විදිහට active කරනවා active කරාට පස්සේ ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් recover කියලා button එකක් තියෙනවා මම මෙන්න මේක press කරනවා ඊට පස්සේ අපිට තියෙන්නේ මේ recover වෙච්ච file ටික මොන location එකකටද save වෙන්න ඕනේ කියලා තෝරලා දෙන්න ඉතින් ඔයා delete වෙච්ච folder එකටම තෝරලා දෙන්න එපා හැමුණොත් සමහර වෙලාවට මේ software එකෙන් error එකක් එනවා මොකද මේ delete වෙච්ච location එකටමයි අපි save කරන්න කියලා ඉතින් ඒක නිසා වෙන location එකකට save කරන්න ඒක ටිකක් safe මම යනවා මෙතන මගේ partition එකට personal use කියන එකට ඒකේ මම මෙතන creative art lkk මම ෆෝල්ඩ් එකක් ක්‍රියේට් කරනවා අපිට ෆෝල්ඩ් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් මෙන්න මෙතන බටන් එකක් තියෙනවා new folder කියලා මම මේක select කරනවා select කරලා මම මේකට නමක් දෙනවා හරි ඊට පස්සේ මම කරන්නේ මෙතන recover කියන option එක press කරනවා right අපේ files ටික සම්පූර්ණයෙන්ම recover වෙලා save වෙලා තියෙන්නේ ඊට පස්සේ මම මෙන්න මේ බටන් එක press කරනවා ඔයාලට පුළුවන් manually ඔයා දීපු location එක this computer ගිහිල්ලා open කරලා ඒ location එකට යන්න නැත්නම් මෙන්න මෙතන view recovered කියන බටන් එක press කරපු ගමන්ම අපේ recover එක save වෙච්ච folder එකට direct open වෙනවා. ඔයාලට මෙතන path එක පේනවා ඇති මම creative art කියන එකේ new save සහ ඒක යටතේ තවත් folders හැදිලා තියෙනවා මේ software එකේ නමින්. Right ඊට පස්සේ මම කරන්නේ මෙතන C එක double click කරනවා deleted file ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් YouTube upload කියන folder එක ඒක 1.4 GB තියෙනවා මම මේක double click කරනවා right මේ තියෙන්නේ ඔයාලට මතක ඇති මම delete කරපු files ටික ඉතින් මේක double click කරලා බලමු අපි සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා සිරදාව අපේ software එක කරන මෙන්න මෙතන පේනවා right දැන් ඔයාලට පේනවා ඇති අපේ files ඔක්කොම සාර්ථකව recover වෙලා තියෙනවා ඉතින් boys and girls මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන්ම වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා ඉතින් දැන් worry වෙන්න එපා ඔයාලගේ files delete වුණා කියලා ඔයාලගේ video file එකක් වෙන්න පුළුවන් office document එකක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි application එකක් වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් recover කරගන්න ඔයාට 4DDIC application එක හරහා පුළුවන් ඉතින් මේ application එක download කරගන්න link එක මම description එකේ දාලා තියෙනවා ඒ වගේම තමයි ඔයාලට පුළුවන් coupon code එක use කරන්න coupon code එකත් මම මේ display එකේ ඔයාලට පෙන්නනවා ඒ වගේම
තමයි description එකෙත් දාලා තියෙනවා. ඒක use කරලා මේ software එක 130ක discount එකක් එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ video විතරක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. අපි කරලා තියෙනවා YouTube ගැන කරලා තියෙනවා. ඒ වගේම video editing කැමති අයට DaVinci Resolve, Adobe Premiere, Filmora ගැන tutorials කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි Photoshop කොහොමද thumbnail සදන්නේ සහ මේ වගේ ගොඩක් දේවල් අපි මේ වෙද්දිත් කතා කරලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම බලන්න නම් මොකක්ද කරන්න ඕන? හිත හිත ඉන්න එපා. අනිවාර්යෙන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. ඉතින් අයිත් අලුත් video එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම SG Fernandez. ඔයාලා හැම දෙනෙක්ටම සුබම සුබ දවසක්.